අයිබෝන් සුබ දවසක් ඔබට රැකියල්ගේ YouTube channel එකට අරහමව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහා පවතින තනතුරු පරපාඩු ගැන තමයි අපි ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නේ. මෙතනදී කළමනාකරණ සහකාර කියන වේකන්සි එක ගැන තමයි අපි තොරතුරු අරගෙන ඉන්නේ. තනතුරු 8ක්, ඒ කියන්නේ වේකන්සි 8ක් මේ තනතුරු සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. වැටුප් පරිමාණය ගත්තාම රුපියල් 49,080ක් සමග අනුමත රජයේ දීමනා මේට එකතු වෙන, ඒ වගේම EPFDF එකතු වෙනවා කියලා සඳහන් වෙනවා. වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45 නොවැඩි ඔබ සඳහා තමයි මේ කැඳවීම සිද්ධ කරන්නේ. ඔයා අභ්‍යන්තර අයදුම්කරුවෙකු විදිහට මේ සඳහා අයදුම් කරනා නම් 45ට වඩා වැඩි වුණත් ඔබේ වයස ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියන්නේ. එවැගේම ස්ථිර පදනම මත තමයි ඔබ බඳවා ගන්නේ. වසර 3ක පරිවාස කාලයකට ඔබ එහිදී යටත් වෙනවා. අපි බලමු මොනවද අධ්‍යාපන සුදුසුකම් ඔයාට තියෙනවනේ කියලා. හරි, අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි සහ ගණිතය කියන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව එකවර විෂයන් 6ක් සමත් කරලා තියෙන්න ඕනි. ඒ වගේම අපස උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සමත් කරලා තියෙන්න ඕනි. ඒ කියන්නේ පොදු පරීක්ෂණය හැරුණාම විෂයන් 3ක් අපස උසස් පෙළ විභාගයෙන් සමත් කරලා තියෙන්න ඕනි. වෙනත් සුදුසුකම් ගත්තාම සෑම ආයුධකරුවෙක්ම ශ්‍රී ලංකේය පුරවැසියෙක් වෙන්න ඕනි. ඒ වගේම කායික සහ මානසික යෝග්‍යතාවයකින් සහ විශිෂ්ට චරිතයකින් යුක්ත පුද්ගලයින් තමයි මේ සඳහා ආයුධම් කරුවන් විදිහට නැත්තම් මේ තනතුරු සඳහා තෝරගන්නේ කියලා සඳහන් වෙනවා. තෝරගැනීමේ ක්‍රමවේදය ගත්තාම මූලික සුදුසුකම් සපුරා තියෙන ආයුධකරුවන් සමග පරීක්ෂණයට කැඳවනවා කියලා කියන ඒ වගේ මේකෙන් ලබා ගන්න ලකුණු මත ඊට ප්‍රමුඛතාවය දීලා තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ කියලා සඳහන් වෙනවා. බඳවා ගැනීමේ කොන්දේසි ගත්තොත් බාහිර අයදුම්කරුවෙක් තෝරාපත් වුණොත් ඔහු හෝ ඇය වසර 3ක පරිවාස කාලයකට යටත් වෙනවා. රාජ්‍ය ආයතනයේ නියුතු කෙනෙක් නම් ඔබ දැනටමත් ඔහු හෝ ඇය දිති තියෙන පදනම් මත තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඒ වගේම මේ අදාළ ආයතන පත්‍රය මෙන්න මේකෙන වෙබ්සයිට් එකේ ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. අපි මේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ආයතන පත් බාර ගන්න අවසාන දිනය 2023 12 මාසේ 27 වෙනිදා. ඊට කලින් කොමසාරිස් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පළමු මහල නවගොඩනැගිල්ල මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය කොළඹ 1 කියන ලිපිණියට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනල්ලා බාර දෙන්න ඕනි. එහෙමත් නැත්නම් මෙන්න මේ සඳහන් වෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් යොමු කරන්නත් පුළුවන්. එතනදී සබ්ජෙක්ට් එකට දැන් මේ ආයතන කරන තනතුර දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ කියන දිනයට පස්සේ ලැබෙන, ඒ කියන්නේ 2023 12 24 පස්සේ ලැබෙන ආයතනපත් බාර ගන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. වාලියාපදිංචි තැපැලෙන් නම් ආගේ ආයතන පත්‍රය යොමු කරන්නේ තැපැල් කවරේ ඉහළ වම් කෙළවරේ අදාළ තනතුර පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ඉතින් අපි අදාළ ලින්ක්ස් හැම එකක්ම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ආට එතනින් වැදගත් විස්තර සහ ආයතන පත්‍රය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ලින්ක් එක ක්ලික් කරලා ගියාම ඔයාව මෙන්න මේ වගේ තැනකට අරගෙන එනවා. මෙතන වෙල්ෆෙයාර් බෙනිෆිට්ස් බෝඩ් වේකන්සිස් කියන එක යටතේ නෝටිස් එක වගේම ඇප්ලිකේෂන් එකක් තියෙනවා මේ තනතුරට අදාළව, කියන මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කියන තනතුරට අදාළව. ඉතින් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ආට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක. ඇප්ලිකේෂන් ෆෝර් ද පෝස්ට් ඔෆ් මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් සිංහල. මෙන්න මේ ක්ලික් කරාම ඔයාට මෙන්න මේ ඇප්ලිකේෂන් එක එනවා. ඉතින් මේක ප්‍රින්ට් කරලා අරගෙන අදාළ වාග විස්තර මේකට ඇතුළත් කරලා අපි කලින් සඳහන් කරපු විදිහට 2023 12 27 වෙනි දෙන්න කලින් මේ ලිපිණයට ලියාපදිංචි තැපැල්ෙන් යොමු කරන්න. තවත් රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියල්ගේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නවා.